මම පස්සේ නැවතත් එකතු වෙලා ඉන්නේ CSN හිමිදිරියත් එක්කයි. දිනුෂ් මේ අපි වතුර බොනකොට වතුර බොන්න ඕනේ කොහොමද කියලාත් අද DH සෙන්නකෝන් මහත්මයා කියලා දුන්නා නේද? උණු වතුර නිවා ගන්නලා පානය කරන්න ඕනේ. ඊට පස්සේ ඒ උණු වතුරත් සමහරවිට දවසක් දෙකක් පරක්කුණාන් පස්සේ මොකද වෙන්නේ? කන්න කලින් වතුර බොන අයට මොකද වෙන්නේ? එයා කෙට් වෙනවා කිව්වා. කෑමත් සමග වතුර බොන අයට සාමාන්‍ය ප්‍රමාණය සිරුරක් ලැබෙනවා කිව්වා. සෙකවයින් පස්සේ වතුර බොනම නම් මහත් වෙන පුළුවන් කියලා කිව්වා. මේ ආයුර්වේදයේ කියන විදිය අත්හදා බලන්න. ඒක වැරදි නම් මෙච්චර කාලයක් ආයුර්වේදයේ පවතින විදියක් නැහැනේ. කොහොම හරි අපි මේ ඊළඟට සූදානම් වෙන්නේ ජය ගන්න පුළුවන් කියන විශ්වාසයෙන් ඊළඟ කතාබහට පිවිසෙන්න. ඔබ දන්නවා ජය ගන්න පුළුවන්. ඔව් ඉතින් අද දවසේදීත් සුපුරුදු විදිහටම අපිත් එක්ක එකතු වෙනවා අපිට ජය ගන්න පුළුවන් කියන ඒ අදහස ඇති කරන්න නේද සුපුරුදු විදිහටම එකතු වෙනවා ශ්‍රී ලංකා පදනම් ආයතනයේ ජ්‍යෙෂ්ඨ පුහුණු සම්බන්ධීකාරක නීතිවේදී අජිත් ජයවර්ධන මහත්මයා අයිබෝන් එක ගහක කොළ එක වගේ නෑ කියලා අපි දන්නවා එක ඉත්තක පිපෙන මල් උනත් එකිනෙකට වෙනස් කියලා දන්නවා. එක පවුලක සහෝදර සහෝදරියෝ වෙනස් කියලා දන්නවා. එක අතක ඇඟිලි වුණත් කොයිතරම් වෙනස්ද කියලා දන්නවා. මේ විවිධත්වය විචිත්‍රත්වයේ බවට පත් වෙන බව අපි අහලා තියෙනවා. හැබැයි මේ විවිධත්වයේ සාර්ථකත්වයේ සඳහා හේතු වෙනවායි කියලා ඔබ කිව්වෙන් පස්සේ අපිට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඔබ කිව්වෙන් පස්සේ අපි මෙන්න මේ මාතෘකාව ගැන කතා කරමු කියලා අපිට ලොකු කුතුහලයක් තියෙනවා. මොකද්ද මේ විවිධත්වය කියලා මෙතෙන්දී ඔබ අදහස් කරන්නේ? දැන් අපි ගත්තොත් එහෙම ලෝකයේ තියෙන මිනිසුන් අතර පවතින විවිධ ගැටලු බෙදීම් රණ්ඩු සරුවල් කර ගැනීම එහෙම නැත්නම් ප්‍රශ්න ඇති කරගෙන මිනිසුන්ගේ බිඳ වැටීම් ඒ ගොඩාක් දේවල්ට මුල් වෙලා තියෙන්නේ ගොඩක් අයට තමන් වගේ නොවන අය සමග ජීවත් වන්නට බැරි වීම නිදර්ශනයක් හැටියට ගත්තොත් එහෙම අපිට ගැටලු තියෙන්නේ එකම කණ්ඩායම ඇතුලේ අපි බෙදලා ඉන්නේ ජාති ආගම් විදිහට නැත්නම් කුල ගෝත්‍ර විදිහට එහෙම නැත්නම් වර්ණ ભેදවාදී පිළිබඳව දැන් මේවා අතර තියෙන මූලයන් හොයාගෙන ගියාම අපිට දකින්න තියෙන්නේ ඔබ කියපු විචිත්‍රත්වය ඒකීයත්වයේ තුලම ගන්න ඕනේ කියන අදහස දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම ගොඩාක් අය තමන්ගේ ජීවිතේ මොකක් හරි බිඳ වැටීමක් අසාර්ථක වීමක් ඒක වැඩ කරන ආයතනයක වෙන්න පුළුවන් එහෙම නැත්නම් පාසලක වෙන්න පුළුවන් වෙනත් ඕනෑම පොදු තැනක එකට ජීවත් වෙනකොට දැන් මේකෙදි මූලික පදනමක් හදා ගන්න ඕනේ මිනිස්සු කියන්නේ කවුද කියන එක ගත්තාම මානව වර්ගය අපි මේ කතා කරන්නේ ජයග්‍රහණය කරන්නේ ඒගොල්ලෝනේ මිනිස්සු උපතින්ම සාමූහික සත්ව කොටසයක් ඒ කියන්නේ අපි උපදින්නේ ගෙදරක ඒක සාමූහික ස්ථානයක් අපි ඉස්කෝලේ යන්නේ ඉගෙන ගන්න සමූහයක් තුල පන්සලට පල්ලියට කොවිලට ගිහිල්ලා ඉන්නේ සංස්කෘතියක් සමූහයක් තුල අපි වැඩ කරන්නේ සමූහයක් තුල අපි මිය යන්නේ පවා මරණාදාල සමිතිය ඉඳලා ගත්තාම හැම විටම ඉන්නේ සමූහයක් හැටියට. ඒ හින්දා හුදෙකලාව ජීවත් වෙන තනි සත්ව කොට්ටාසයක් නෙමෙයි මිනිස්සු කියලා කියන්නේ. එතකොට ඒ සත්ව කොට්ටාසය ජීවත් වෙන හැම සමූහයකම හැම විටම තියෙන්නේ අපි කැමති වුණත් අකමැති වුණත් විවිධත්වය. ඒක ඔබ සඳහන් කරගෙන ආපු සබදාහම තුල ඇති කරලා තියෙන දෙයක්. ඔබ කියපු විදිහටම ගත්තොත් එහෙම ගහක කොළ දිහා බලන්න කොළ දසදහස් ගානක් තිබුණත් එක වගේ කොළ දෙකක් අපි කාටවත් හොයාගන්න බෑ. අපේ ෆින්ගර් ප්‍රින්ට් එක ඇඟිලි සලකුණ බලන්න කොච්චර අපූරු කැටයමක්ද කියලා අපි දන්නවා ප්‍රින්ට් කරාම. හැබැයි බිලියන 7ක් මිනිස්සු ඉපදිලා ඉන්නවා. බිලියන 7ට බිලියන 7ක් ඇඳලා තියෙනවා. එක වගේ දෙකක් නෑ. ඒකයි විවිධත්වය කියන්නේ. ඊළඟට දිවෙලියට දාලා බලුවොත් අපි ඒක ඇංගල සලකුණු තියෙන වගේ බලන්නේ නැති එක ඇත්ත. හැබැයි මේ ටං දිවේ තියෙන ප්‍රින්ට් එක එකක් නෙවෙයි තියෙන්නේ. කවහරි අඳුර ගන්න ඕනේ නැත්නම් අපි කරන්නේ S2 වහනවා. S2 වහවම අඳුර ගන්න බැරි වෙනවා. කාටවත් මේක වගේ S2 ගන්න නැහැ. කොච්චර S තියෙනවද? මේ අපි සාහිත්‍ය කියනවා නීල උත්පල දෑස, නීල ඉඳුර දෑස එක එක කතා කරනවා. හැබැයි හැම ඇහැකම වෙනසක් තියෙනවා. කවුද මේ අමවන්නේ සබදාහම? දැන් අපි ගොඩක් අය කියන එකක් තමයි මට නම් මිනිස්සුත් එක්ක වැඩ කරන්න බැරි වෙන මොකක් හරි හේතුවක් හින්දා නේ. එයා හරි වෙනස්. අපි වගේ නෙවෙයි. හැබැයි කිසිම මිනිහෙකුට දක්ෂකමක් තියෙන්න ඕනේ නැහැ. තමන් වගේම හිතන. තමන්ගේ සිතුම් පැතුම් ආකල්පම තියෙන. ඕන් විදිහටම හැසිරෙන. ඕන් කැමති අය සමග ජීවත් වෙන්න.
කාට හරි ජයග්‍රහණය සඳහා දිනන්න දක්ෂකමක් ඕනනම් තියෙන්න ඕනි තමන් වගේ නොවෙන තමන්ට වඩා වෙනස් තමන් අකමැති මිනිස්සු සමග ජීවත් වෙන්නේ කොහොමද කියන කලාව ඉගෙන ගන්න. අන්න ඒක ප්‍රගුණ කරාම ජීවිතේ ජය ගන්න පුළුවන්. දැන් මේකට ස්වභාවිකව අපිට ආපු පෙළඹවීමකුත් තියෙනවා. අපි සාමාන්‍යයෙන් කියන්නේ දැන් මම ඔයාලට කැමති මොකද කියලා හුවොත් ඔයාලට මගේ වගේම අදහස් තියෙන්නේ. මම හිතන විදිහට මම හිතන්නේ මම තමයි වා. ඔය හැහෙන බොරු. අපි දන්නවනේ අපි කොහොමද කියලා අපි වගේ තව කෙනෙකුට අපි ජීවිතේට කැමති වෙන්නේ නැහැ. අපි හොයන්නේ වෙන දෙයක්. අර ඉංග්‍රීසියෙන් කියනවා mismatch is the best match කියලා. නොගැලපීමට වඩා හොඳ ගැළපීමක් නැහැ. සමහර ලාවට මේ නොගැලපීමේ තියෙන අපූර්වත්වය අපි වටහා ගන්නෑ. ඔබ ගන්නකෝ පයිප් දෙකක් පුරුද්දන්න ප්ලම්බර් කෙනෙක්, ජල නලකාරී ශිල්පියෙක් ගත්තොත්, ඒගොල්ලන්ට කවදාවත් එක සයිස් එකේ නල දෙකක් පුරුද්දන්න බෑ. ෆිටින්ග්ස් හොඳ නැහැ නේ. එකක් කුඩා වෙන්න ඕන. ඒතර තමයි ලේසි. විවාහ ජීවිතය ගන්නකෝ. එකෙනේ සාහිත්‍ය දන්නවනම්, අනිත එක නා විද්‍යාව දන්නවනම් දෙන්නම එක විෂය දන්නවා එකට ඉන්නවට වඩා ජීවත් වෙන්න පහසුයි. ඇයි අරයා විද්‍යාව ගැන කියන ඕනේ එකට මෙයා ඇත්ත තමයි දන්නේ නැහනේ. මෙයාගේ සාහිත්‍යයටත් අර එහෙමයි ඇත්තද? එතකොට ජීවත් වෙන්න පහසුයි ගොඩක් වෙලාවට. හැබැයි ඒ වුණාට ඒක අපි දරාගන්න නැහනේ. දැන් ඔයා සාහිත්‍ය ගැන කතා කරගෙන ද අයියෝ මට දිරවන්නේ නැහැ මට තේරෙන්නේ නැහැ ඕක. මෙයා විද්‍යාව ගැන කතා කරගෙන යද්දි මන් දන්න විද්‍යාවක් තියෙනවද? අන්න ඒක තමයි අද අපි කතා කරන්න යන්නේ. ඒ ප්‍රශ්නයක් හැටියට සමාජයේ තියෙනවා දරා ගන්න බැරි එක. ඒක වෙනස් කරගන්න පුළුවන් වුණොත් අපිට පුළුවන් වෙනවා ජීවිතේ ජය ගන්න. ඒක වෙනස් කරගන්න බැරි වුණොත් කෙනෙකුට දිනන්න බැරි වෙනවා. ඔබ කියපු තැනින් ගත්තොත් එහෙම ඇයි අපි එහෙම හිතන්නේ? අපේ මතයක් තියෙනවා අපි හිතාගෙන ඉන්නවා අපි දන්න දේ තමයි හරි දේ. අපි ගනිමුකෝ සමහර අය ඉන්නවා ඒගොල්ලෝ කැමති ක්ලාසික් සම්භාව්‍ය ගීතයට. අපි අහන්නේ අපි උදාහරණකට ගමු මම අහන්නේ අමරදේවයන් විතරයි. තව කට්ටියක් කියන ආපෝ ඒගොල්ලෝ තමයි බයිල. ඒගොල්ලෝ අහන්නේ බයිල. ඒ වගේ පීචන්. තව කට්ටියක් ඉන්නා ඕකේ මැද මාවත කියන. රූකාන්ත වහනවා. ඔව්. ඒ වගේ වෙන්න පුළුවන්. මම කියන්නේ කෙනෙකුට උදේට නැගිට්ටහම පිරිතුත් අහලා. දවල් 12 එක අතර බයිලා ගීතීරයට සවන් දීලා. හැන්දෑවට අමරදේවත් අහලා. ආයෙ පිරිත් අහලා නිදා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. අපි මේකට ලෝකයේ අද සාකච්ඡා කරනවා මල්ටි විෂනරි කියලා. බහුවිධ දර්ශනයකින් ලෝකෙ දිහා බලන එක. දැන් ඒකීය දර්ශනයකින් මේ තමයි එකම දේ පැවැත්ම කියලා මේක දර්ශනයේ පවා මූලික ප්‍රශ්නයක්. එක්තරා කාලයක අපි ඔක්කොම විදිහට තියෙන්න ඕනේ කියලා කියව එක. හැබැයි එහෙම ලෝකෙ පැවතුනේ නැහැ. සංස්කෘතියක් හැමතිස්සෙම පවතින්නේ වෙනස් වෙනවා නම් විතරයි. වෙනස්කම් කළමනාකරණය කරගන්න බැයි නම් පැවැත්මක් නැහැ. අපි ඉංග්‍රීසියෙන් කියනවා change in management is not an option කියලා. ඒ කියන්නේ වෙනස්කම් කළමනාකරණය කර ගැනීම තවදුරටත් තෝරා ගැනීමක් නෙවෙයි, අනිවාර්යයක්. එහෙනම් අපිට මෙන්න මේ අර තියෙන රණ්ඩු සරුවල්කම බෙදා වෙන් කර ගැනීම කණ්ඩායමක් විදිහට එකට යන්න බැරි එක තියෙනවානේ. මේකට අපි ඉස්සෙල්ලම කරන්න ඕන තමයි විවිධත්වය සඳහා අන් මතයට අන් රසඥතාවට වෙනස්කමට ගරු කරන්න ඉගෙන ගන්න ඕනේ. අපි අධ්‍යාපනයේත් කියන්නේ මොකමයි? අධ්‍යාපනය කියලා කියන්නේ නොදන්නා බව දැන ගැනීම. කවුරු හරි දන්නේ නැහැ කියලා දන්නා නම් අපි එයාට කියනවා educated කියලා. කාට හරි හිතනවා නම් අපි දන්නේ නැද්ද ඔක අපි මෙහෙමයි කියලා ඉවරලා ඒක තමයි නූගත්කම කියන්නේ. මොකද අපි දන්නේ සීමා සහිත එක්තරා දේවල් ටිකක් විතරයි. හැබැයි කාට හරි තේරුම් ගන්න පුළුවන් නම් ඒක තේරුම් ගන්න බැරුණාට කමක් නැහැ. අඩුම ගානේ ඔව් මම මේ ශාස්ත්‍රය ගැන දන්නේ නැතුව ඇති කියන දැනීම ඇති කර ගන්නවා නම් එයාට ඉගෙන ගන්න පුළුවන්. ඒතර අපි අනිකාව නොදැනීම නිසා අපි ආව ප්‍රතික්ෂේප කරනවා. දැන් අපිට ජීවිතේ හැම වෙලේම මිනිස්සු ගත්තාම ඇත්තනම සමහර අය දිරවන්නේ නැහනේ. ඇයි කියලා හුත් මන් දන්නේ නැහැ. මට ඕකව දැක්කම හිතටම හරියන්නේ නැහැ කියලා බයි නෑ. මම මොකක් හරි මන්දා මන්නම් අල්ලන්නේ නැහැ යාව. හැබැයි අවස්ථාවක් ලැබුණොත් එකට වැඩ කරන්න, ළඟින් ඉන්න, බෙදා හදා ගන්න ඒ පුද්ගලයා කවදාහරි ජීවිතේ දවසක හොඳම යහළුවා, එහෙලිය, සගයා. සමහරවිට ඊටත් වඩා වැඩි කෙනෙක් වෙන්න පුළුවන්. දැන් අපි මේක අපි ඉන්න තැන ඉඳලා අපි හදාගත්ත මානයක ඉඳලා බලන එකක්.
සමහර ඒවා හොඳයි සමහර ඒවා නරකයි. අපිට තියෙන්නේ කළු සුදු. සමහර ඒවා අලු. ඒ දෙක මැද්දේ. දැන් එහෙම වෙන්න පුළුවන් භෞතික දේවල්. හැබැයි මිනිස්සු එහෙම නැහැ. ඒගොල්ලෝ විවිධ ලක්ෂණ පෙන්눔 කරන විවිධ ආකල්ප තියෙන විවිධ දේවල් නිර්මාණය කරන්න පුළුවන් අය. දැන් අපි ජීවත් වෙනකොට අර ප්‍රතික්ෂේප කිරීමට යන්නේ නැතුව දැන් මේ වෙලාවේ අහගෙන ඉන්න කවුරු හිතනවා නම් ඔයා මේ ලෝකේ වැඩිම තරහක ආයකද කියලා. හිතලා බලන්න ඇයි තරහ වුනේ කියලා. ඔන්න ඔය දරා ගන්න බැරි කම. මොකද අපි එක තැනකදී එකඟ නොවිලා තියෙනවා. මම කියන්නේ අපිට පුළුවන් නම් එකඟතාවයකට එන්න එකඟ නොවෙන්න. එකඟ නොවීම සඳහා එකඟතාවක් ඇති කරගන්න. Agree to disagree. ඒක තමයි පැවැත්මේ මූලික පදනම. මේ ලෝකේ අකමැතිම මිනිස්සයා කැමැතිම මිනිස්සය බවට පත් කරගන්න වශයක් තියෙනවා. ඒක අජිජාවතර මහත්මයාගෙන් දැනගන්න පුළුවන්. අපි සුදුසු විරාමයකින් පස්සේ දැනගන්න. අර විරාමයට ඒ කියන්නේ මේ මේ මීට කලින් අන්තිම මොහොතේ කියපු දේ මට වැටහුනේ නැහැ. ඒක දිහා ලියා ගන්න සූදානම් මේ විරාමයෙන් පස්සේ. පසනාවතත් එකතු වෙලා ඉන්නේ CS නිමිතිරියත් එක්කයි. අපි කතා කරමින් හිටියේ නීතිවේදී අජිත් ජයවර්ධන මහත්මයාත් සමග. අපි විරාමයට කලින් කිව්වා එකඟ නොවීම සඳහා එකඟ වීම පුරුදු වෙන්න ඕනේ කියලා. මොකද්ද? අපි ඒ ගැන කතා කරමු. බර වැඩි වගේ දෙයක. ඔක මම වෙන විදිහකින් කියන්නම්. වචනේ ළඟ යදුහම් සාහිත්‍ය වශයෙන් ගත්තොත් එහෙම අපේ උදෙස් කවියක කියනවා. මේ වගේ මාතෘකාව කවි කියන්නේ නැතුව කියන්නම්කෝ. ඔබේ බරතරම් සැහැල්ලුවක් මට කොයින්ද? ඔබේ බරතරම් සැහැල්ලුවක් මට කොයින්ද? උද්ෘතය මාතෘකාව ප්‍රේමය. දැන් කල්පනා කරන්නේ මේක මාර බරක් නේ. හැබැයි ඊට වඩා සැහැල්ලුවක් මට කොයින්ද? දැන් අපි බර දිහා බලන විදිය අපි එකඟ නොවෙන්න එකඟ වෙනවා කියලා කිව්වේ. ඒක පුංචි තැන්වලින් දැන් කියන්න පුළුවන්. හොඳයි අපි හිතමුකෝ ළමයින්ගේ විවාද තරඟයක් කියලා. දෙගොල්ලෝ විවාද කරගන්න. මේ ප්‍රතිවාදී ඉන්නේ. හැබැයි ඒගොල්ලෝ එතනට වාඩි වෙන්න එනකොට එකඟතාවක් ඇති කරගෙන තියෙනවා. ඒ එකඟතාව තමයි අපි එකඟ නොවෙන්න එකඟ වෙලා තියෙනවා. ඒ හින්දා අපිට තරඟය අවසන් වුණාම හැම එක්කෙනාටම ආදරෙන් වැළඳගෙන සුබපතල යන්න පුළුවන්. අපේ ක්‍රිකට් ක්‍රීඩකයෙකුට මම අපේ ක්‍රිකට් ක්‍රීඩකයන් ක්‍රිකට් කියන අර්ථයෙන් ගත්තාම කරදරයක් කළා මිය ගියාම අනිත් ක්‍රිකට් ගහන කණ්ඩායමවල නායක සමාජික ආණ්ඩනවා. අපි හැමදාම පිටි දෙපැත්තේ හිටියේ. අපි ප්‍රතිවාදී. හැබැයි අපිට දැනෙනවා අපේ කෙනෙක් මරුණා වගේ. ක්‍රීඩාවට ඒක ගේන්න පුළුවන්. අපි මරා ගන්න නෙමෙයි ක්‍රීඩා කරන්නේ. ජීවගුණේ පවත්වාගෙන යන්න. ජීවිතය දිහාත් එහෙම බලන්න ඕන. ප්‍රජාතන්ත්‍රවාදී කියන සංකල්පේ පව ආරම්භ වෙන්නේ එහෙම. දැන් මට ප්‍රතිවිරුද්ධ මතයට මට විරුද්ධ කවුරු හරි මතයක් කියනවා නම් මම ඒක මට උපරිමෙන් නැති වෙන්න ගහනවා. මට කරන්න පුළුවන් හොඳම විදිහට ඒකට විරුද්ධව කතා කරනවා. හැබැයි එක දෙයක් තියෙනවා. ඒ මතය දරන්න ඔබට තියෙන අයිති වෙනුවෙන් දිවිහිමියෙන් පෙනී ඉන්නවා. ඒ විරුද්ධ මතය ඔබට දරන්න තියෙන අයිති වෙනුවෙන් දිවිහිමියෙන් පෙනී ඉන්නවා. ඒකට අපිට සටන තියෙන්නේ වැඩවලට ප්‍රතිපත්තිවලට ඒ වගේ දේවල් වලට. අන් මිනිස්සු ගහමරා ගන්න නෙවෙයි. අපේ ජීවිතේ වෙනස්කම් ඇති කරගන්න නෙවෙයි. අපිට ප්‍රතිවිරුද්ධකම් තියෙනවා අපේ ගමන් සගයුත් එක්ක. අපිට අපේ අධ්‍යයනික ක්ෂේත්‍රවල ගහමරා ගැනීම තියෙනවා. ඒකෙන් තමයි දේවල් සංවර්ධනය වෙන්නේ. මාව සේතුන් කියනවා හරිම ලස්සනට සියක් මල් පිපෙන්නට හරින්න, සියක් ගුරුකුල ගැටෙන්නට හරින්න, විද්‍යාවේත් කලාවේත් උපත ඇත්තේ සංවර්ධනය ඇත්තේ එතනයි කියලා. මොකද අපි ප්‍රතිවිරුද්ධ මත ගැටුනේ නැත්තම් අලුත් දෙයක් හොයාගන්න හම්බ වෙන ගන්නේ අපි හැමදාම සදාකාලිකව එදා විශ්වාස කරපු දේ විශ්වාස කරගෙන ඉඳීවි. එතකොට අපිට සංවර්ධනයක් දියුණුවක් ජයග්‍රහණයක් ලැබෙන්නේ නැහැ. අපි හැමදාම එකම තැන. අපි මීට අවුරුදු 10කට කලින් මම එදා ප්‍රතිපත්තියම ආද ඉන්නේ මරුවත් එහෙමයි කියලා හිතනවා නම් පහුගිය අවුරුදු 10ම මොකක්වත් ඉගෙන ගන්න නැහැ කියලා මං කියන්නේ. ඒ වෙනස තියෙන්න පුළුවන් වෙන්නේ අනිත් එක්කෙනා වෙනස් මතයක් අදහසක් දරුවාම වෙනස් විදිහට හැසිරුණාම මම නම් අල්ලන්නේ අය බලන්නේ ඇවිදින හැටි කතා කරන හැටි ඇයි යාට එහෙම වෙලා තියෙන්නේ මොකද්ද යාට තේ ඒක එයාගේ විදිහ
කුරුළු පියාඹන හැටි බලන්න. දැන් උකුසු පියාඹන නොදැක්කම රාජාලි පියාඹන නොදැක්කම මොකද්ද? වරුංගල් වගේ. හැබැයි පැණි කුරුල්ලෝ. දැල් දෙන සමනල්ලු. වවුල්ලු. පියාඹන තැන වෙනස්, විදිය වෙනස්. හැබැයි උන් ඉන්න හින්දා තමයි කුරුළුෝගේ ලස්සන. එක එක දේවල්. මල් ඔක්කොම එක පාට තිබුණා නා. අපි තෝරගන්නේ වෙනස් පාටක තියෙන මල. නිදිගුඹ ලස්සල ස්වරූපේ බලන්න. ඒ හින්දා එකට අනන්‍යතාවක් වෙනසක් තියෙනවා. ඒ හින්දා එක වගේ පාට නැති ඒවා. ගහක ඔබ කියපු ගන්නක කොටස්. ගහේ කඳ එක පාටක්. කොළ එක පාටක්. මල් පිපෙන්නේ වෙන පාටක. එහෙම කරන්නේ එතකොට තමයි සමනලුන්ට බඹරුන්ට මීමැස්සන්ට පේන්නේ. නැත්නම් මල් ගාවට එන එකක් නැහැ. අපේ ආයතනවල ඉන්නේ විවිධ අදහස්, විවිධ හැකියාවන්, විවිධ මතිමතාන්තර තියන අය. එතකොට අපිට ටීම් එකක් හදාගන්න පුළුවන්. කණ්ඩායමක්. ඔක්කොම එක වගේ වුණා නම් හරි අමාරුයි. දැන් අපි හිතාගෙන ඉන්නේ අපි අතර ප්‍රශ්න තියෙන අපි එක වගේ නැති හින්දා කියලා. නෑ එහෙම නෑ. මම වෙන විකල්පයක් යෝජනා කරන්න. ඔබ දන්න ලෝකීන ශ්‍රේෂ්ඨ හා විශිෂ්ට මිනිස්සු ගැන හිතලා බලන්න කවර ශිෂ්ටයෙක් හරි. ඒගොල්ලෝ කැපී පෙනෙන එක ප්‍රධාන හේතුවක් තමයි එයා එයාගේ විෂයෙන් පරිබාහිර දෙයක් දන්නවා. ඒ විෂයේ පමණක් හැසිරෙන, විෂය පමණක් දන්න අති විශිෂ්ටයෝ ඒ තරම් ජනාදරයට, සාකච්ඡාවට පාත්‍ර වෙලා නැහැ. එයාට ඒ විෂයට පරිබාහිරව වෙන එකක් පුළුවන්. දැන් අපි අතර හිටිය මගේ මතකයට එනවා ඉතා විශිෂ්ට වෛද්‍යවරයෙක් මහාචාර්ය නන්දදාස කෝදාගොඩ. මං හිතන්නේ විශේෂේශ්‍රේ නන්දදාස කෝදාගොඩයන්ට වඩා වෛශේකව ගත්තොත් එහෙම අති දක්ෂ හිටියා. හැබැයි අපි හැම කෙනෙක්ම මහාචාර්ය නන්දදාස කෝදාගොඩව දන්නවා, මතකයක් තියෙනවා. ඔහු අතිවිශිෂ්ට සංනිවේදකෙක්. ඔහු හැම ගුවන් නිලධියකම නැත්නම් රූපවාහිනියකම ඉරකඩක් ඕනලාවක ගන්න පුළුවන් කෙනෙක්. ඔහු ඒ සංනිවේදනය අපූර්වට කරනවා. මහාචාර්ය කාලෝෆොන්සේකා ගත්තොත් ඔහු ඒ තරම කීර්තියට පත් වෙන්නේ ඔහු වෛද්‍යවරයෙක් වීම නිසාද? ඔහුට සාහිත්‍ය ශාස්ත්‍රයේ තියෙන පරිචය, දැනුම, සාකච්ඡාව ඒ ඔහු වෙන තැනකට අරන් එනවා. එහෙනම් ඕනම එයා කැමරා ශිල්පියෙක් වෙන්න පුළුවන්, නළුවෙක් වෙන්න පුළුවන්, චිත්‍ර ශිල්පියෙක් වෙන්න පුළුවන්, වෛද්‍යවරයෙක් වෙන්න පුළුවන්, ඉංජිනේරුවෙක් වෙන්න පුළුවන්. තමන්ගේ විෂයට පරිබාහිරව වෙන මොකක් හරි ඉගෙන ගත්තොත් ඒ වෙනසට ගියොත් එයාගේ ජීවිතේ වෙනසක් ඇති වෙනවා. මොකද එයාට එක්තරා අර ඒක දෘෂ්ටියෙන් එක පැත්තකින් බැලුවාම පේන එකක් තියෙනවා. දැන් අපේ රටේ හරි කැමති ඉන්නේ සුදු අයට. සුදු වෙන්න ක්‍රීම් ගන්නවා. ඒ ක්‍රීම් වෙන රටවල ගන්නවා කළු වෙන. ඒ රටවල ඔක්කොම ඉන්නේ සුදු අයනේ. එතකොට කළු එක්කෙනෙක් දැක්කොත් එහෙම හැරිලා බලනවා. ඒ අහිමි දෙය. එතකොට වෙනස තියෙන්නේ. ඒක කියන්නේ අර ලස්සන තියෙන දේවල් වල නේ මං කියන්නේ බලන ඇස්වල කියලා. ඒක අන්නේ වෙනසට එකක් ගරු කරන්න පුළුවන් වෙන්න ඕන. එහෙම නැත්නම් බෑ. මේක හරි අද තියෙන අධ්‍යාපනය ගත්තොත් එහෙම හරි අපූර්ව තැනක තියෙනවා. ඒක ටිකක් විවාද සම්පන්නයි. නමුත් විශේෂයෙන්ම වැඩිහිටියෝ මං හිතන්නේ අද પરම්පරාව දිහා බලනවා නම් හිතන්න ඕන එක දෙයක් තියෙනවා. ඒ අය කරන එක බරපතල චෝදනාවක් තියෙනවා. ළමයි ඇත්තටම සංවර්ධනය වෙන්නේ නැති ජීවිතේ දිනන්නේ නැත්තේ මම විශ්වාස කරන්නේ අද ඒක හින්දා. ඒ තමයි බලන්න දැන් හැදෙන ළමයි මොනවද අහන සින්දු, මොනවද මේගොල්ලෝ කරන වැඩ, කොච්චර කොයියලේ වැළුවත් එක්ක කන් දෙක වයරින් කරලා නැත්නම් කන රත තියාගෙන ඇවිදින්නේ. මට තේරෙන්නේ මේ අහන ඒවා මොනවද කියලා. අඳින හැටි බලන්නකෝ. වැඩිහිටි පරම්පරාවේ බාල පරම්පරාවේ පුදුම ගැටලුවක් තියෙනවා. දැන් ඒක හරි. දැන් මම ගොඩාක් ගුරුවරු එක්ක සාකච්ඡා කරනවා, ගුරු පුහුණු වලට යනවා. ඒගොල්ලෝ කියන එකක් තමයි අපේ ඒගොල්ලෝ ඉගෙන ගත්තායිනේ, දැනගත්තායි. මම කියන්නේ අපේ අධ්‍යාපනයේ අති බහුතරයක් ගුරුවරුන්ගේ මිනිසු දිහා වෙනස් විදිහට බැලීම හොවාඩ් ගාඩ්නර්ගේ බහුවිධ බුද්ධි න්‍යායගාවින් නතර වෙලා තියෙනවා. දැන් අපි ඉස්සර වැලිපිල්ලේ ලිව්වනේ. ඊට පස්සේ පැන්සල් වලින් ලිව්වා. ගල් කූරෙන් ගල් ඈලේ ලිව්වා. මම කියන්නේ අද ළමයි දිහා බලන්න අපහු වැලිපිල්ලේ ලියන එකමයි කරන්නේ. පරිගණකේ නැත්තම් මොනිටර් එකක් මත මෙහෙම තමයි ඔක්කොම ඒවා කරන්නේ. ටච් finger tips වල තමයි, ඇඟිලි තුඩු අග තමයි අද දැනුම එවීමේ ක්‍රමය තියෙන්නේ. දැන් එතකොට
ඒ වෙනස් වීමත් එක්ක ලෝකෙ මිනිස්සු වෙනස් වෙන්න පටන් ගන්නවා. දැන් ඉස්සර අපිට අත් දිගට තිබ්බනේ හැම මිනිහෙකුටම හොමෝසේපෙන්ල ගත්තාම ධන හිතට වඩා පල්ලෙහාට තිබ්බා. මොකද ඒ කාලේ දුවලා ගිහිල්ලා එළවන්න දඩයන් කරන්න තිබ්බේ. අපි දඩයන් ගන්න එක නතර වුණානේ. නතර වුණාට පස්සේ අත් කොට වෙන්න ගත්තා. දැන් ඉස්සර ගත්තොත් එහෙම අද ලස්සන කාන්තාව කියන එක මයින් මිම්මත් තියනනේ විශේෂයෙන් බටහිර. ඉතින් විශාල අපි ගත්තොත් එහෙම සිරුරේ හැඩය වෙනස්කම් තිබුණා ඉස්සර. දැන් අම්මා ළමයාට කිරි පොවන එක ඉතාමත් ආදරණීය වැදගත් දෙයක්නේ. දැන් අද ඒ වගේ පියුරු සහිත රූපයක් දිහා බලන්නේ හරියට ඇඟ මේන්ටේන් කරලා නැහැ කියන ඒ අර්ථයෙන්. එතකොට ඒ නිසා ලෝකේ වෛද්‍යවරු පවගෙන මව් කිරි දීම පුළුවන් තරම් අඩු කරන්න පෙළඹිලා තියෙනවා. ප්‍රතිඵල වෙලා තියෙන මොකද එහෙම රටවල්වල දැන් උපදින ඒ પરම්පරාවේ ජීවත් වෙන අය ගත්තාම අපේක්ෂ ගත්තාම එහෙම පියුරු පේන්නේ නැහැ. ඇත්තේ නැහැ. මොකද පරණාමයේ මූලික සංකල්පයක් තමයි ඉන්නේ පාවිච්චි නොකරන දේවල් නැතුව යන එකනේ. ඒකනේ අපිට වල්ගෙන ඇත්තේ දැන්. එමේ පාවිච්චි කරන සමහරට විතරක් තියෙනවා. ගොඩක් කියලා. දැන් પરම්පරාවක් ගියාම එහෙම වෙනවා. දැන් මේ දක්ෂතාවය ඇවිල්ලා තියෙන්නේ මෙතනට. 1996 කලින් අධ්‍යාපනය නතර කරපු කෙනෙකුට මම අධ්‍යාපන ශාස්ත්‍රයේ මේ කතා කරන අය කියන්නේ මම මේ ගොඩාක් ගුරුවරු කතා කරාම කම්පියුටේෂනල් තින්කින් කියන එක දන්නේ නැහැ. එහෙම එකක් අහලා නැහැ. දැන් අපි ඉස්සර හිතාගෙන හිටියේ දෙයක් කරනවා. අන්න ඒගොල්ලෝ මේ වැඩ කරන අය. ඒගොල්ලන්ගේ වොකේෂනලා මේ වැඩ පුළුවන්. ඒගොල්ලන්ට ඉගෙන ගන්න පොතේ පතේ වැඩ බෑ. සමහර අය හිටියා මතක තියා ගන්න පුළුවන්, ලියන්න පුළුවන්, කියන්න පුළුවන් හිතන අය තින්කින්. දැන් අද යුගයේ මේ දෙකම ලින්ක් කරන්න සම්බන්ධ කරන්න බැරි වැඩක් නැහැ. මේ ඉන්න ඔක්කොම પરම්පරාවට මේ පරිගණකමය සිතීම කම්බිනේෂනල් තින්කින් කියන එක පුළුවන්. හැබැයි මේගොල්ලන්ට උගන්වන අය එහෙම එකක් තියනවා කියලා දන්නේ නැහැ. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම අපේ ගුරුවරු 250,000කට කිට්ටු වෙන්න ඉන්නවද? නිකම්ම අහලා බලමු කී දෙනෙකුට ඊමේල් එකක් තියනවද කියලා. අඩුම ගානේ. අපි කතා කරන්නේ ඉස්සර සාක්ෂරතාවය කියන්නේ ලියන්න කියන තියෙන හැකියාව. අපිට ඉස්සර ගත්තොත් එහෙම සෙල්ලිපිය එහෙම නැත්නම් පුස්කොළ පොත් කියලා කිව්වහම මතක් වෙන ඉතිහාසයනේ පුරාණ සෙල්ලිපි ලියන කාලේ කොහොමද නැත්නම් අපි අරගෙන නිදර්ශනයක් තල්කොළවල ලියනවා ඒ ලියනකොට මේක සටහන් තැබීමේ පත්‍රයක් අද කොපි පොත් වගේ තව අවුරුදු 10කින් කොපි පොත් සෙල්ලිපි වගේ දැන් අපි අතීතයට යනවා නම් එහෙම මම දැක්කම මේ මෑත කාලයක පන්සලක තියෙනවා. ඒ කියන්නේ මම ඇත්තටම පන්සල ගිහලා අපි සද්දාහින්න වඳින්නේ මම ගොඩක් කියලා බලාගෙන ඉඳලා hina වුණා. ඒ කියන්නේ හිතනක අද වගේ කාලයක කළු ගල් ගැනලා කවුරු හරි ත්‍රිපිටකය ගල්වල කොටනවා නම් තියලා ඒවා පන්සලවල තියෙනවා නම් ඒ කියන්නේ ඒවට තියෙනවා ලෝක විනාශයලා ගිය දවසක මෙන්න මෙතන තමයි ත්‍රිපිටක එහෙම ඇර මොකද අද ඒවා කියවන්නේ නැහැ. එදා ඒවේ අර්ථයක් තිබ්බා. දැන් අලුත් පරම්පරාවේ වෙනස්කම් දිහා විවිධත්වයේ දිහා දකින්නේ නැත්තම් මේගොල්ලන්ට මෙහෙමයි වෙන්නේ කියලා ඒගොල්ලෝ වෙන සමාජික ඉපදුනේ. මේ තාලේ වෙනස් කාලේ අලුත්. ඒතකොට ඒගොල්ලෝ ඉපදෙනකොට ආපු දේවල් ප්‍රමාණයක් තියෙනවා. ඒගොල්ලන්ට මොබයිල් එක මැජික් එකක් නෙවෙයි. ඒගොල්ලන්ට මේ විද්‍යුත් උපකරණ එහෙම එකක් නෙවෙයි. අපි කියන්නේ ඊ ජෙනරේෂන් එකක් කියලා. ඉලෙක්ට්‍රොනික පරම්පරාවක්. ඒතකොට ඒගොල්ලන් අපිට කියව ගන්න බැරි එකට මේ මිනිසුන්ට ඇඟිල්ල දික් කරලා බෑන්ලා ඒ වෙනස්කම දරන්න නැතුව එළවනවා කියලා කියන්නේ. අපි ඉගෙන ගන්නකොට කියන දෙයක් තමයි අපි ඊ ඉගෙන ගත්තේ ඒවා. අද පන්ති කාමරේ උගන්වනවා නම් හෙට ඒගොල්ලන්ගේ අනාගතය අඳුරු වෙන එක වළක්වන්න බෑ. අපි ඊ ඉගෙන ගත්ත දේවල් අද පන්ති කාමරේ උගන්වනවා නම් හෙට ඒගොල්ලන්ගේ අනාගතය අඳුරු වෙන එක වළක්වන්න බෑ. අපි කවදා හරි දවසක තුන්වෙනි ලෝක යුද්ධයකට යන්න හිතුවොත් Third World War එකට තුන්වෙනි ලෝක යුද්ධෙන් පස්සේ හතරවෙනි ලෝක යුද්ධය කරන්න වෙන්නේ ගල්මුගුරු වලින්. කියන්නේ ශිෂ්ටාචාරය ඉවරයි. දැන් මේ ඇත්ත මේ වෙනස්කම අපිට දකින්න බැයි නං අලුත් පරම්පරාව දිහා අලුත් විදිහට බලන්න බැයි නං ඒගොල්ලන්ට මග පෙන්වන්න තරම් අපිට විවෘත භාවයකට එන්න බැයි නං අපිට දියුණු වෙන්න බෑ. දැන් අපි ආස ඇලුම් කරපු අපි කියනවානේ අපි ඉස්සර බර කරත්ත වලින් ගියේ. මම කියන්නේ ඉස්සර නෙමෙයි අපි දැනුත් යන්නේ බර කරත්ත වලින්. ඒකයි තියෙන ප්‍රශ්නේ. හැබැයි රොකට් වේගෙන් එළියේ වැඩ යන්නේ. ඒතකොට ඒක ඒ පරම්පරාව ඉපදිලා ඒකත් එක ඉන්න ළමයි දිහා වෙනස් විදිහට බලලා ළමයාගෙන් ඉගෙන ගන්න තරම් අම්මට තාත්තට වැඩිහිටියන්ට නිහතමානීකමක් ඇති කරගන්න පුළුවන් නම් මං කියන්නේ අපිට ඒගොල්ලොත් එක්ක ජීවිතේ ජය ගන්න පුළුවන්. නැත්තම් වෙන්නේ අපි දෙගොල්ලෝ පුළුවන් තරම් ඈත් වෙන එක විතරයි. මොකද එයාට දක්ෂතාවක් තියෙනවා. අපේ යුගයේ තිබුණු දක්ෂතාවක් නෙවෙයි.
අපි ඒ කාලේ කොච්චර මතක තියාගන්න පුළුවන්ද කියන එක වැදගත්නේ. එහෙම හිතාගත්තා. අද මතක තියාගන්නේ මොකටද ඒ වගේ ඒවා? මත කටපාඩම් කරලා අපි හිතමුකෝ මගේ ජාතකේ කියාගෙන යනවා. තව දෙක් සමේ එකී ශාකසිංහ වූ අසම සමූහ සමන්ත භද්‍රෝ ත්‍රෛලෝක්‍ය දිල කූ ත්‍රිභුවන චූඩාමාණික වූ කරුණාව නිදානෝ ප්‍රඥාවට වල්ල බොහෝ මහා මේරුවසේ අකින්ද ගුණ ඇත. දැන් ඔහොම කියනකොට එකක් ලොකු දෙයක් වගේ. දැන් මෙහෙමනේ අපිට මොන හරි ඕන නම් Google search එකට ගිහිල්ලා එක finger tip දැන් මම ඔක්කොම ටික දෙනවනේ. මෙතන තියෙන එක පාඩම් කරගන්න පිස්සුද කියන්නකෝ. දැන් ඉස්සර කටපාඩම් කරලා වනපොත් කරපු දැනුමෙන් පවතින එක තියෙන්න පුළුවන්. දැන් ඉගෙන ගැනීම ක්‍රමයේ වෙනස් වෙලා තියෙනවා. ඒ විවිධත්වයක් වෙනසක් ඒක. ඔයාට පිළිගන්න වෙනවා. නැත්තම් මොකද වෙන්නේ? විනාශ වෙනවා. එතකොට අපි ඉස්සර කිව්වේ ව්‍යාපාර කරන අය දන්නව ඒගොල්ලෝ තරහ වෙන්නේ අනිත් හේතුව තරහ වෙද්දන්නේ සතෙන් සතේ දාලා. රුපියලෙන් රුපියල එකතු කරලා තමයි අපි මෙතනට ආවේ කියලා. ඇත්ත. හරිම අමාරුවෙන් එහෙම ආවේ. හැබැයි ඇත්ත තමයි දැන් එහෙම එන්න බෑ. මොකද ඒ කාලේ මෙහෙම උද්දමනයක් තිබ්බේ නෑ. අවුරුදු අන්තිමනේ එකතු කරගත්ත ගාන අපරාධ කියලා ගෑ මිනිස්සු. ඉතින් එතකොට ඒ පරිසරයට අනුගත වෙන්න ලෝකේ ඇතිවලා තියෙන වෙනස්කම් දිහා බැලුවොත් මිස විවෘත ඇස් වලින් කෙනෙකුට සංවර්ධනය වෙන්නම බෑ. ඒක අපි හැමෝම අත්දැකපු ඇත්තක් අද ලෝකෙ ඉස්සරහා තියෙන නිසා තමයි පෞද්ගලික ජීවිතේ වෙනස් කර ගැනීම සඳහා අම්මලා තාත්තලා ළමයි දිහා වෙනස් විදිහට බලන්න ඕන. මොකක්වත් තේරෙන්නේ නැහැ, පාඩම් කරන්න තේරෙන්නේ නැහැ. මොකද එයා පාඩම් කරන එක අවශ්‍ය කරන එකක් නෙවෙයි කියලා තේරලා දැනලා තියෙන සමාජයක ඉන්නේ. එයා පාඩම් කරන්න ඕන වෙන විදිහකට. එයාට හැකියාවක් නැතුනේ, එයාට වෙන හැකියාවක් තියෙන්නේ. මම හරි බහුලව කියන එකක් තමයි. දැන් ඔය වැඩිහිටියන්ට ටෙලිෆෝන් එකකින් මොබයිල් ෆෝන් එකකින් කරන්න පුළුවන් වැඩ හතරයි තියෙන්නේ. එකක් තමයි කොළපාට එක ඔබලා හලෝ කියන්න පුළුවන්. රතුපාට එක ඔබලා කට් කරන්න පුළුවන්. වැඩි මොනොත් බොහොම අමාරුවෙන් කොටලා SMS එකක් යවන්න පුළුවන්. ආප එකක් කියව ගන්න පුළුවන්. නිකමට හිතනකොට සෙටින්ග්ස් අප්සෙට් වුණොත් පොඩි කාඩ් දුන්නාම ඔක්කොම හදලා දෙනවා. එයාට ටෙලිෆෝන් එකකුත් නැහැ. ඒගොල්ලෝ ඒ හැකියාවත් එක්ක ඉපදුනේ. ඒක තමයි ඒගොල්ලන්ගේ තියෙන වෙනස, විවිධත්වය. ඒකට ගරු කරන්න ඕන. අධ්‍යාපනයේ රහස තියෙන්නේ ශිෂ්‍යයාට දක්වන ගෞරවය මත. ගුරුවරයාට දක්වන ගෞරවය මත නෙවෙයි. ළමයින්ට තියෙන්නේ අපිට ගරු කරන්න පුළුවන් විදිහට ජීවත් වෙන්න විතරයි. දැන් ඉස්කෝලේට එහෙමයි. ගෙදරටත් එහෙමයි. අම්මයි තාත්තා එකඟතාවකට එක තැනකට එන්න බෑ. දෙන්න මත තියෙන්න පුළුවන්. ඒ විවිධ මත තියෙන්න ඕන. හැබැයි අනිකාගේ මතයට ගරු කරන්න. අපි සාමාන්‍යයෙන් කියන්නේ ඔයාලට තරහා ගියාම මං ඉවසන්න ඕන. මට තරහා ගියාම අය ඉවසන්න ඕන. ජීවත් වෙන්න ලේසි. පහසුයි. ඔයා කැමති එක පාටකට, මං කැමති වෙන පාටකට. ඔයාගේ පාටට මං බැනලා වැඩක් නැහැ. මගේ පාටට ඔයා බැනලා වැඩක් නැහැ. ඉතින් අපි දෙන්නම පාට දෙක තියාගෙන ඉන්න පුළුවන්. ඕන වෙලාවට මේ පාට දෙක එකතු කරලා වෙන පාටක් හදා ගන්න පුළුවන්. අන්න ඒ ඉවසීම තමයි අපි විවිධත්වයේ තුල ඒකීයත්වයක් දකින්නවා කියලා කියන්නේ. අපි විවිධයි. හැබැයි විවිධ නිසා එක තැනක ඉන්න පුළුවන්. මට බැරි දේවල් ඔබට පුළුවන්. අපි දෙන්නටම බැරි දේවල් මෙතුමියට පුළුවන්. එතකොට අපිට පුළුවන් මේක ඇතුලේ වෙන වැඩක් කරන්න. අපි දන්නේ හැමෝම සීමා සහිත දේවල්. එක එක දේවල් ගෙනහැල්ලා සෝබා දහම වෙනස් විදිහට තියලා තියෙන්නේ ලස්සන ලෝකයක් හදාගන්න. අපි කරන දේ තමයි ඒ වෙනස තේරුම් ගන්න නැතුව ඒක හින්දා ගහමරාගෙන ලෝකේ විනාශ කරලා අපේ ජීවිතේ කැත කරගන්න එක. එහෙම නෙවෙයි නං නිකන් හිතලා බලන්න ශුෂ්ක කලාපයේට එක කටුපඳුරු සහිත ගස් වර්ගයි, සදාහරිත තෙත් කලාපයේට තව ටිකකුයි, කඳුකරයට ගියාම වෙනස් විදිහකුයි, බෑවුම් වලට තවත් විදිහකුයි තියෙන එකක් ගැන. මම සෝබාදාන උදාහරණයක් ගත්තොත් එහෙනම් බෑවුම් වල දැකලා තියෙනනේ කැකිල්ල පඳුරු. ඒවා අයින් වලමයි වැඩෙන්නේ. ඔය රත්නපුරයේ පැත්තේ ඕනා වලට මැණික් පතල් වලට බහින මිනිස්සු කැකිල්ල එකතු කරන් යනවා. මොකද අර දෝනා බහිනකොට කැකිල්ල තියෙනවා. ඇයි කැකිල්ල තියන්නේ? කවර වතුරකටවත් හේතුවකටවත් තත්ත්වයක් යටතේ කැකිල්ල දිරන්නේ නැහැ. උගල ප්ලාස්ටික් ගෙනහිලා එමිසු පරිසරේ නාස්ති කරගන්නේ නැහැ, ඒ විදිහම දරන්නේත් නැහැ. කැකිල්ල ඕනතරම් දිගටම වැවෙනවා. ඒක සබදාම හැම එකක්ම ඇති කරලා තියෙන්නේ කිසියම් රීතියකට. ඉතින් මිනිස්සු ඔබත් මාත් වෙනස් වෙන්නේ. අඳුර ගන්න
පුළුවන් වෙන්නේ. අපි දෙන එක වගේ වුණාම අඳුරගන්න බැරි. ඔක ඔය අර විනෝදයට කියන කතාවක් තියෙනවා. දැන් අපි ක්‍රිකට් ගහනවානේ. ඔයගොල්ලෝ හරියට ක්‍රිකට් නරඹනවානේ. මම හරි කැමති ක්‍රීඩාවට. ආ දැකලා තියෙනවා ජපානු ක්‍රිකට් ගහනවා. වැඩි දකින්නේ නැහැ. ටීම් එකකුත් නැහැ නේ ක්‍රිකට්. මම හිතන්නේ නැහැ. ඉතින් අපි යාළුවෙක් දවසක් කිව්වා ඇයි දන්නවද ජපානු ක්‍රිකට් ගහන්නේ නැත්තේ? ඔන්න හිතන්නකෝ ඉස්සෙල්ලාම හත කෑම ඇවිල්ලා බැට් කරලා ගියා. මිනිහා තමයි ඉන්න හොඳම ක්‍රීඩකයා. එයා ගිහිල්ලා ඉවරුණාට පස්සේ ෆුජිවාරා ආවා. ෆුජිවාරා ඇවිල්ලා සෙල්ලම් කරලා ගියා. ෆුජිවාරා අවුට් වුණාම අයිත් හත කෑම ඇවිල්ලා බැට් කරනවලු. ඇයි යවන්නේ ඔක්කොම එක වගේ? වඩා මෙහෙම කරන්නේ. හැබැයි අපේ ටීම් එකේ අපිට කවදා හරි පුළුවන් වෙනවද හොඳ බැට්ස්මන්ලා 11 දෙනෙක් දාගෙන කොයි තරම් හොඳම මැච් එකක් දිනන්න. බෝලර්ස්ලා 11 අපිට එහෙම බෑ. අපිට හොඳ විකට් කීපර් කෙනෙක් ඉන්න ඕනේ. හොඳ බැට්ස්මන් කෙනෙක් ඉන්න ඕනේ. හොඳ බෝලර් කෙනෙක් ඉන්න ඕනේ. හොඳ පඳුරකින් ඉන්න ඕනේ. මේ ටික එකතු වෙන්නේ නැත්නම් ටීම් එකක් නැහැ. ඒක තමයි විවිධත්වය. ඒ හින්දා බැට්ස්මන්ට පුළුවන් වෙනවනේ බෝලරට ගරු කරන්න. බෝලරට පුළුවන් වෙනවනේ විකට් කීපර්ට ගරු කරන්න. ඒ ඔක්කොටම පුළුවන් වෙනවනේ හොඳ ෆීල්ඩර් කෙනෙක් වාගේ යන්න. බැට්ස්මන් කෙනෙක් බෝලර් කෙනෙක් පඳුර රකින්නෙක් ගත්තහම වඩාත් හොඳම පැවැත්මක් තියෙන්නේ ඕල්රවුන්ඩර් කෙනෙකුට. ඒ අතර ගරු කරනා වගේම ඒ පවත්වාගෙන යන්න පුළුවන් තරම් උත්සාහ කරනවා. එතකොට පැවැත්ම ලේසි. මොකද යම් කිසි දවසක බැටින් වලින් ෆේල් වුණොත් එදාට බෝල් කරලා දිනන්න පුළුවන්. කල්පනා කරලා බලමු ලෝකේ හැමතැනම තියෙන විවිධත්වය. ඒ නිසා තමයි මේ ලෝකෙ මෙතරම් විචිත්‍රත්වයට පත් වෙලා තියෙන්නේ. මිස් මැච් ඉස් අ ගුඩ් මැච් නේ. බෙස්ට් බෙස්ට් බෙස්ට්. ඔව් මේ කතාව නවත්තන්න මට නම් ලෝභයි දිනුවා. මට තව ඉස්සරහට මේක කරන් යන්න පුළුවන් නම් ගොඩක් සතුටුයි. ඒ වුණාට දැන් කාල වේලාව හරස් වෙලා තිනු. ඉතින් අද අපිත් එක්ක එකතු වෙලා අපිත් එක්ක මේ පිළිබඳව කතා කරේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ ජ්‍යෙෂ්ඨ පුහුණු සම්බන්ධීකාරක නීතිවේදී අජිත් ජයවර්ධන මහත්මයා. බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අද අපිත් එක්ක එකතු වුණාට. ඉතින් සූදානම් වෙන්නේ CS නිමිදිරියෙන් කෙටි විරාමයක් ලබා ගන්න. විරාමයෙන් පස්සේ නැවතත් එකතු වෙන්නේ නිමිදිරියත් එක්ක.